මේ සිද්ධීන් වලට හේතුව සප්ත අපරිහානීය ධර්ම දුර්වලවීමද ස්වාමින් වහන්ස? දරුවෝ සප්ත අපරිහානි ධර්මයන් දුර්වලවීම කියන කාරණයේදී අපිට ආයිමත් කොතනකවත් නිදහසට කාරණා කියන්න බැහැ. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සමාජයක දියුණුව සකස් වෙන්නේ නම් අනිවාර්යයෙන්ම පාලකයා සප්ත අපරිහානි ධර්මයන් තුළ ජීවත් වෙන්න ඕනි කියලා. අපි සප්ත අපරිහානි ධර්මයන්ගෙන් කාරණා හයක්ම පැත්තකින් තියමුකෝ. අපි එක කාරණයක් ගමුකෝ. සත්ත අපරිහානි ධර්මයන්ගෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මුල්ම කාරණේ තමයි පුතේ අතීතයේ අපේ නායකින් පැනෙව්වා වූ නීති වෙනස් කරන්න එපා කියනවා. අතීතයේ අපේ නායකයන් රැගෙන ආ වූ සම්ප්‍රදායන් සම්මතයන් වෙනස් කරන්න එපා කියනවා. අතීතයේ නායකින් අරගෙන ආ වූ යහපත් දේ වෙනස් කරන්න එපා කියනවා. දරුවෝ අද මේ විනාශය සිද්ධ වෙලා තියෙන ඕක නිසාම නේද? අතීතේ පැනව්වා වූ නීති රීති නොනා දැන් වගන්ති කීයක් වෙනස් කරලා තියෙනවද? කීවෙනි සංශෝධනයේද පුතේ මේ ආණ්ඩුකම් ව්‍යවස්ථාවේ සංශෝධන 20 ගානක් නේද? මං හිතන්නේ එහෙම වෙන්න ඕනේ. එකින් එක වෙනස් කරනවා පුතේ. අතීතේ පාලකයන් රැකගෙන ආපු පුතේ මේ ජාතික ආරක්ෂා උදෙසා රට තුල විශේෂ වැඩසටහනක් තිබ්බනේ. ප්‍රමුඛතාවයක් තිබ්බනේ රටේ ජාතික ආරක්ෂාව ඔක්කොමටම ඉස්සෙල්ලා ඒක රැකෙන්න එපා දරුවෝ. එතකොට පුතේ ජාතික ආරක්ෂා උදෙසා ඒ සම්මත වෙලා තිබ්බේ සියලුම ධර්මතාවයන් විනාශ වුණානේ පුතේ. ඇත්තද බොරුද? එහෙනම් පුතේ මේ විනාශය ගැන අපිට ධර්මානුකූලව සාධාරණයක් නැද්ද? මේ ධර්මානුකූල සාධාරණ විනාශයක් සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසාමයි මම ඔබට කිව්වේ දරුවෝ සප්ත අපරිහානී ධර්මයන්ගෙන් අනිත් ඒවා ගැන කතා කරන්න දෙයක් නෑ දරුවෝ. ඒවා විනාශයෙන් විනාශයටම ගිහිල්ලා තියෙන්නේ. ඒ නිසායි මං කිව්වේ දරුවෝ මේ සප්ත අපරිහානී ධර්මයන් තුල රාජ්‍යයක් කරන්න කැමති ශක්තිමත් නායකයෙක් මොන පක්ෂෙන් හෝ වේවා ජනතාව පත් කරගන්න එන් තොර නම් පුතේ මේකට විසඳුමක් නැහැ. එතනම තමයි ප්‍රශ්නෙට විසඳුම තියෙන්නේ. එහෙමනම්